පුවත්ලත් සෙනින්ගිනේ අපගේ YouTube channel එක වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2023 අයවැය සම්බන්ධයෙන් 15වෙනිදා විශේෂ කතාවක් සිදු කළේය. මේ ඔහු විසින් ඉදිරිපත් කළ විශේෂ ප්‍රකාශයයි. 14වෙනිදා ඉදිරිපත් වූ අයවැය දිහා ශ්‍රී ලංකා මහබැංකුව ලෙස අපි බලන්නේ කොහොමද කියන එක ගැන කතා කළොත් මේ ඉදිරිපත් වූ අයවැය දිහා පමණක් නොවෙයි අපි මේ වෙනකම් මොකද කළේ කියන දේ ගැනත් බලන්න අවශ්‍යයි. මේ අවුරුද්දක මුල සිටම අරට ආර්ථික අර්බුදයකට යොමු වෙමින් පවතින බව ඉතාමත් පැහැදිලි වුණා. ජනවාරි මාසයේ වන විට අපේ ණය ගෙවීමේ හැකියාව අඩු වෙලා ණය ස්ථාවර අස්ථාවර තත්ත්වයකට පත් වුණා කියන එක හැමෝම දන්න කාරණයක්. අපට ණය ලබා දුන් පාර්ශ්ව පවා ඒ වෙලාවේ ඉඳන් ණය ප්‍රතිව්‍යුහගත කරන්න ලෑස්ති වෙලාද හිටියා. ඔවුන් අපි රටේ තත්ත්වය දැනුම් දෙන්නත් කලින් සිටම ක්‍රෙඩිට් කමිටීස් ඇති කරගෙන ප්‍රතිව්‍යුහගත කරන්න සූදානම්මක් ඇතිව හිටියා. ඒ අවස්ථාවේ අපේ සංචිත අඩු වීගෙන යනකොට ජනවාරි මාසයේ අපේ ISK බැඳුම් කර බිලියන 500ක් ගෙවනකොට අපේ සංචිතව තිබුණේ අඩුවන හා තත්ත්වය ඉදිරියට නොලැබෙන තත්ත්වයක. අපි ණය ශ්‍රේණිගත කිරීම් වලින් පහත වැටිලා අපිට ණය දුන්න අයත් දැනගෙන හිටියේ අපිට ණය ගෙවන්න හැකියාවක් නැති බවයි. ඒ අනුව ණය ගෙවන්න හැකියාවක් නැතිව තියෙද්දී සංචිත තියෙන ටිකත් ණය ගෙවන්න සහ පෙට්‍රල් ඩීසල් වියදම් වලට වියදම් කරමින් මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල් 203ට පවත්වාගෙන ගියා. එහෙම කරගෙන යන්න බැරි බව තේරුනම තමයි මාර්තු මාසයේ පියවර ගත්තේ රුපියල් 5 කරලා යවන්න. ඒ අනුව මුදල් මණ්ඩලයේ අනුමැතිය නැතිව රුපියල් 5 කරලා ඇරියා. ඒ නිසා තමයි ඩොලරයේ අගය රුපියල් 203 තිබිලා රුපියල් 365 380ට වැඩි වුණේ. හැමෝටම පැහැදිලි වුණ දෙයක් තමයි දිගටම මුදල් අච්චු නැසීම නිසා උද්ධමනය වැඩි වුණ බව. ඒ වෙද්දි උද්ධමනය වැඩි වෙලා තිබුණා. වැඩි වුණ උද්ධමනයේ අගයන් වෙනස් වීම තමයි සිදු වුණේ. ඒ අනුව අපිට මීළඟට කරන්න තිබුණ දේ තමයි මුදල් ප්‍රතිපත්ති දැඩි කරන එක. ඒක තමයි අපි අප්‍රේල් මාසයේ ප්‍රතිපත්ති පොලි අනුපාතයේ වැඩි වශයෙන් ඉහළ නංවලා මුදල් ප්‍රසාරණය අඩු කිරීමේ ක්‍රියාවලියක් කරගෙන ආවේ. රාජ්‍ය පැහැදිලිව තේරුම් කරගෙන අරගෙන තිබූ මහා ආර්ථිකය ගමන් කරන්නේ කඩා වැටීමකට බව. ඒ අනුව අවසාන ප්‍රතිඵලය තමයි මාර්තු මාසයේ වන විට රජයේ ඉල්ලීමක් කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බේල් අවුට් පැකේජ් එකක් දෙන්න කියලා. ඒ ඉල්ලීමත් මාර්තු මාසයේ කරලා තිබුණේ රුපියලත් වෙන්ක ඇරත්වේ වෙන්න රුපියල පා කරලා ඇරලා තිබ්බේ මාර්තු මාසයේ වන විට. සංචිතත් අඩු වෙලා තිබ්බේ මාර්තු මාසයේ වන විට. අප්‍රේල් වන විට මිලියන ගණනක් ඉදිරියට ණය ගෙවන්න තියෙදී ඩොලර් මිලියන 20ක් පමණ තමයි මහ බැංකුවේ සංචිත විදියට තිබුණේ. ඒ වෙලාවේ කරන්න තිබ්බ හොඳම දේ තමයි රත් තිබෙන තත්ත්වය දැනුම් දීලා ගන්න තිබ්බ පියවර රජය ගත්තේ. යැයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. මෙවැනි උණුසුම් පුවත් ලත්සනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.